එක නාට්‍යමය විරාමයෙන් අනතුරුව නැවතත් සේතුපෙම්මලත් සමගින් තමයි සජීවීව අපේ දෙවන පැය කතාබහත් එක්ක එකතු වෙන්නේ. ඔබ දන්නවා අනිවාර්යෙන්ම කාන්තාවන් වන ඔබේ අපි සුන්දරත්වය පිළිබඳව කතාබහ කරනවා. ඔබේ තරුණ පෙනුම කොහොමද රැකගන්නේ? දීර්ඝකාලීන සුන්දරත්වයකට ඔබ හිමිකම් කියන්න ඔබ භාවිතා කරන්න ඕනේ මොනවද? මේ සම්බන්ධයෙන් අපි හැමදාමත්ම කතාබහ කරනවා. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙනවා ඔෆ් මාක් පරිපූර්ණ සුන්දරත්වය නොවරදින රහස සමගින් හැඩරුව විශේෂාංග මේ විදිහට ඔබට තිළිණ කරන්න. පරිපූර්ණ සුන්දරත්වය නොවරදින රහස ඔෆ් මාක් සමගින් කාලයක් තිස්සේ අත්වල් බැඳගෙන ඉන්න ප්‍රධාන චරිත දෙකක් අද දවසේදී අපි මැදිරියට සම්බන්ධ කරගත්තා. ඔබේ සුන්දරත්වයට කරුණ එකතු කරගන්න ඔෆ් මාක් සමගින් එකතු වෙලා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී බර්ලි බාරසූරිය ආයුබෝවන් සුබදාසන. එවගේම තමයි ආයුර්වේද වෛද්‍ය ඉන්ද්‍රචාපා රත්නායක වෛද්‍යතුමිය ආයුබෝවන් සුබදාසනක් කියලා බොහොම ගෞරවයෙන් දෙදෙනාවම පිළිගන්නවා අපේ මැදිරියට. පරිපූර්ණ සුන්දරත්වය නොවරදින රහස ඔෆ් මාක් එක්ක එකතු වෙලා තමයි අද දවසේදී අපි කතාබහ ඔබට තිළන කරන්න සූදානම් වෙන්නේ. නිවසේ ඉන්න සියලුම කාන්තාවන්ට, බිරිඳවරුන්ට, ගෘහණියන්ට, විශේෂයෙන්ම තරුණියන්ට අපි ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. මේ විශේෂාංග ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. ඔබ සොයන්නේ පැහැපත් නිරෝගී සමත්නම් ඔබට අවශ්‍ය කරන හොඳම අත්වල තමයි අපි ඔෆ් මාක් සමගින් එකතු වෙලා අද දවසේදී ලබා දෙන සූදානම් වෙන්නේ. මං සලාම යොමු වෙන්නේ වෛද්‍යතුමිය වෙතට. වෛද්‍යතුමනි, ආයුර්වේද ශාස්ත්‍රයේ අපි දන්න ප්‍රධානම දෙයක් තමයි, ප්‍රධානම ස්ථානයක් කිව්වොත් නෙවැරදි, ප්‍රධාන වශයෙන්ම අපි කතාබහ කරන දෙයක් කිව්වොත් නෙවැරදි, මේ සංගතක කියන කාරණාව. සංගතක වලට බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන, විශේෂයෙන්ම නිෂ්පාදනයක් භාවිතා කරන්න ගත්තත් අනිවාර්යෙන්ම අපි වෙළඳපළට ගියත් බොහෝ නිෂ්පාදන තියෙන නිසාම අපි බලනවා මොනවාද මේ දේවල් වල අඩංගු වෙලා තියෙන සංගතක කියන කාරණාව. බොහෝ දෙනෙක්ට සමහර අවස්ථාවලදී මේ සංගතක පිළිබඳ වැඩි ගැටලු ඇති වෙන්න පුළුවන්, වැඩි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ ඔෆ් මාක් පවුල තියෙන ස්ට්‍රෙච් මාක් ක්‍රීම් එක සංගතක පිළිබඳව කතා බහ කරනකොට ඉතාමත්ම සුවිශේෂී. සුවිශේෂී සංගතක තමයි මේ ස්ට්‍රෙච් මාක් ක්‍රීම් එකේ අඩංගු වෙන්නේ. අපි සඳහන් කරමු මෙහි තියෙන සුවිශේෂීත්වය, මේ සංගතක මොනවද, සංගතක වල තියෙන සුවිශේෂීත්වය මේවා කොහොමද එකිනෙකාගේ සම්වලට අනුව වෙනස් වෙන්නේ කියන කාරණාව අපි පැහැදිලි කරමු. ඔව්, අනිවාර්යයෙන්ම ඔබ සඳහන් කරා වගේම ඔෆ් මාක් රිඩියුස් ඇන්ඩ් ක්ලියර් මාක් ක්‍රීම් එක කියලා කියන්නේ ඔෆ් මාක් පවුලෙන් හඳුන්වා දෙන තියෙන නිෂ්පාදන අතරින් ඉතාම සුවිශේෂී නිෂ්පාදනයක් ඉතාමත් නිවැරදි. මොකද අපි ඔෆ් මාක් පවුල තියෙනවා නිෂ්පාදන රැසක් තියෙනවා. ඒ නිෂ්පාදන සියල්ල අතුරින්ම වැඩිම ස්වභාවික ශාකසාරමය අන්තර්ගතයක් තියෙන නිෂ්පාදනයක් තමයි මේ ඔෆ් මාක් රෙඩියුස් ඇන්ඩ් ක්ලියර් මාක් ක්‍රීම් කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම අපේ සියලුම නිෂ්පාදන වල වගේම කුමාරිකා සාරය අන්තර්ගත වෙනවා, ඒ වගේම කහ සුදු හඳුන් කොහොඹ සාරය අන්තර්ගත වෙනවා, මීට අමතරව තිරිඟු තෙල්, ඊට රත් හඳුන් සාරය, තුලසි, මේ වගේ ස්වභාවික ශාකසාර රැසක එකතුවකින් තමයි මේ ඔෆ් මාක් රෙඩියුස් ඇන්ඩ් ක්ලියර් මාක් ක්‍රීම් නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි දන්නා වර්තමානයේ වෙද්දි බොහෝ දෙනෙකුට තියෙන ගැටලුකාරී තත්ත්වයන් තමයි ලපකැල. මොකද කුරුලෑවලින් පස්සේ ඇතිවන අපේ සමාශ්‍රිතව ලපකැලල්, ඒ වගේම තමයි බොහෝ වෙලාවට ගර්භණීත්වයෙන් පස්සේ බොහෝ කාන්තාවන්ගේ උදරය සහ බාහුව ආශ්‍රිතව ස්ට්‍රෙච් මාක් තත්ත්වය තියෙන. ඒ වගේම තමයි මේක කාන්තාවන්ට විතරක් තියෙන ගැටලුවක නෙමෙයි, බොහෝ වෙලාවට පිරිම් පාර්ශ්වය අතරත් කාය වර්ධන ශිල්පීන් අතර ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණය ක්ෂණික වෙනස් වීමත් එක්ක මේ ස්ට්‍රෙච් මාක් තත්ත්වය ඇති වෙනවා. මේ තත්ත්වය ඉවත් කරගන්න ස්වභාවික ශාකසාර රසක අන්තර්ගතයකින් යුක්තව තමයි මේ ඔෆ් මාක් රෙඩියුස් ඇන්ඩ් ක්ලියර් මාක් ක්‍රීම් නිෂ්පාදනය කළ තින. අපි දන්න බොහෝ වෙලාවට අපේ ඇත අතීතයේ ඉඳන්ම අපේ සමාශ්‍රිතව යම් කුරුලෑවක් ලපකැලැල් ඇති වුණොත් අපි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ කහ සුදු හඳුන් කොහොඹ කියන මේ ශාකසාත්‍රිත්වය. බොහෝ වෙලාවට අපි පැක් එකක් විදිහට භාවිතා කරනවා. ඒ ශාකසාත්‍රිත්වෙම මේ ආලේපනයේ අන්තර්ගත වෙලා තියෙන. ඒ නිසා සමාශ්‍රිතව තියෙන ලපකැලැල් තත්ත්වය ඉවත් කරගන්න මේකේ අන්තර්ගත ඉතා වැදගත්. ඒ වගේම තමයි අපි දන්නවා සමාශ්‍රිතව බොහෝ වෙලාවට වියලීම් තත්ත්වය තියෙනවා. ඒ වියලීම් තත්ත්වය ඉවත් කරලා සමාශ්‍රිතව තෙතමනය රැකගන්න මේකේ තවත් ශාකසා දෙකක් අන්තර්ගත කරලා තියෙන. ඒ තමයි කුමාරිකා සහ තිරිඟු තෙල් සාරය. කුමාරිකා කියන්නේ අපි දන්න ස්වභාවිකම තියෙන අපේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න තියෙන ඉතාමත් හොඳ ස්වභාවික ශාකසාරයක්. වගේම විටමින් ඊ පෝෂණයෙන් අනර්ගදයක් තමයි කුමාරිකා කියලා කියන්නේ. ඒ වගේම තමයි තිරිඟු තෙල් කියලා කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න, වගේම සමට හොඳ පෝෂණයකුත් තිරිඟු තෙල් සාරය හරහා සපයනවා. විශේෂයෙන්ම තිරිඟු තෙල් සාරය හරහා අපේ සමට විටමින් A, B, D සහ විටමින් E සැපීමක් කරන. ඒ නිසා බොහෝ වෙලාවට අපේ සම
හිරුකිරණෙන් සමට හානි වෙලා තියෙනවා නම් ඒ තත්ත්වය ඉවත් කරලා සම නැවත යථා තත්ත්වයට පත් කරන්නේ මේ තිරිඟු තෙල් සාරය ඉවහල් වෙනවා. ඒ වගේම තමයි තව සුවිශේෂී අන්තර්ගතයක් මේකේ අන්තර්ගත වෙනවා. ඒ තමයි තුලසි. මොකද බොහෝමයක් අපි දකින වෙනද පොලේ නිෂ්පාදන තිබ්බට මේ තුලසි සාරය අන්තර්ගත වුණ නිෂ්පාදනයක් අපිට හමු වෙන්නේ මං හිතන්නේ මේ ඔෆ් මාක් රෙඩියුස් ඇන්ඩ් ක්ලියර් මාක් ක්‍රීම් එකේ. තුලසි සාරය කියලා කියන්නේ විශේෂයෙන්ම කුරුලෑ සහිත සමට ප්‍රතිකාර කිරීමේ විශේෂ හැකියාවකින් යුක්ත දෙයක් තමයි තුලසි සාරය. ඒ වගේම තමයි සමේ පැහැපත් බව වැඩි කරගන්න රත්හඳුන් සාරය සහ රෝස පෙති සාරය අන්තර්ගත කරලා තියෙන මේ සියලුම ශාකසාරවල එකතුෙන් තමයි මේ ඔෆ් මාක් රෙඩියුස් ඇන්ඩ් ක්ලියර් මාක් ක්‍රීම් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම කලින් සඳහන් කරපු ආකාරයටම ශ්‍රේෂ්ඨ මාක් තත්ත්වයට, ඒ වගේම කුරුලෑ වලින් පස්සේ ඇති වෙලා තියෙන ලප කියලා තියෙනවා නම් ඒ තත්ත්ව ඉවත් කරගන්න මේ ආලේපනය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි භාවිතා කරන පිළිවෙල කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. අපේ සම පිරිසිදු කිරීම කියන අනතුර තමයි අපි මේ ආලේපනය ගැල්වීමක් කරන්න ඕනේ. මොකද සම පිරිසිදු කිරීමකින් තොරව ආලේපනය ගැල්වුවොත් එකකින් සාර්ථක ප්‍රතිඵල ලැබීම යම් තරමක ප්‍රමාද වීමක් කරනවා. ඒ නිසා සම ඉතාමත් හොඳින් පිරිසිදු කරගෙන සම්මත මේ ආලේපනය ගල්වලා මුදුව සම්භාහනයක් කරන්න ඕනේ. සම්භාහනය කිරීමත් එක්ක අපේ සමේ මතුබෙර තියෙන සෛල උත්තේජනය වෙලා රුධිර සැපීම වැඩි වෙලා මේකේ තියෙන ස්වභාවික ශාකසාරයන් ඉතාමත් පහසුවෙන් අපේ සමට අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා භාවිතා කරන පිළිවෙලත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ ආකාරයට අඛණ්ඩව මාස 3ක් පමණ භාවිතා කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපේ සමාශ්‍රිතව තියෙන ලපකැලෑ තත්ත්වයත් වෙලා සමේ පැහැ ඒකාකාරීව පවත්වා ගන්න පුළුවන්. හොඳයි. ඔබටත් අවස්ථාව තියෙන ඔෆ් මාක් එක එකතු වෙන වගේම තමයි ඕනෑම වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නේ සුදු වීම නෙමෙයි, පැහැපත් වීම, නිරෝගීව පැහැපත් වීම තමයි නිර්දේශ කරන්නේ. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා නිරෝගීව රන්වන් පැහැති සමක් දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න නම් ඔෆ් මාක් පවුලත් එක්ක එකතු වෙන විශේෂයෙන්ම වෛද්‍යතුමිය සඳහන් කළා වගේ මේ ලප කැලල්, ඒ වගේම තමයි කුරුලෑ කැලල්, පිග්මන්ටේෂන් මේ සියල්ලක්ම ඔබට මර්ධනය කරගන්න නැති කරගන්න අවස්ථාව තියෙන ඔෆ් මාක් පවුලේ නිෂ්පාදනත් එක්ක එකතු වුණොත් එම අනේ. ඒ නිසා තමයි අපි ඔබට ඉතාමත්ම විශ්වාසයෙන් ආරාධනා කරන්නේ ඔෆ් මාක් පවුලත් එක්ක එකතු වෙන්න කියලා. පරිපූර්ණ සුන්දරත්වය නොවරදෙන රහස තමයි ඔෆ් මාක් කියලා කියන්නේ. ඒත් ඔබට අවස්ථාව තියෙන ඔෆ් මාක් පවුලත් එක්ක එකතු වෙන්න මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 0114 024 444 0114 225 444 වගේම තමයි අවස්ථාව ලබා දීලා තිනවා. ලිපි හරහා ඔබට සම්බන්ධ වෙන්න තැපැල් පෙට්ටිය ඔෆ් මාක්ස් තැපැල් පෙට්ටිය 1664 කොළඹ, ඔෆ් මාක්ස් තැපැල් පෙට්ටිය 1664 කොළඹ කියන ලිපිනයට ඔබ ලිපියක් එවුවොතින් ඔබට අවස්ථාව තියෙනවා නොමිලේම රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න, වෛද්‍ය උපදෙස් ලබා ගන්න. කොහොමද මේ නිෂ්පාදන අපි භාවිතා කරන්නේ, අපේ සමට ගැළපෙන නිෂ්පාදන වර්ගයන් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබට හොඳ පැහැදිලි කිරීමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි දුරකථන අංකය සහ ලිපිනය අපි ඔබට මතක් කළේ. බර්නි පරිපූර්ණ සුන්දරත්වයේ නොවරදෙන රහස ඔෆ් මාක් සමගින් කාලයක් මුළුල්ලේ ඔබ එකතු වෙලා ඉන්නවා. ඇත්තටම මම මීට පෙර මම මෙනිවදන ශිෂ්‍යරට එන්න කලිනුත් මම ඔබව දැකලා තියෙනවා. බොහෝ අවස්ථාවල වැටසනන් වලට ඇවිල්ලා ඔබ ඔෆ් මාක් පිළිබඳ ඉතාමත්ම විශ්වාසෙන් ඔබ ලැබපු අත්දැකීම් එක්ක එකතු වෙලා ඔබ කතා බහ කරනවා. ඔබේ ප්‍රතිඵල පිළිබඳ ඔබ කතා බහ කරනවා. ඉතින් එදා වගේම අදත් ඔබ ලස්සන, ඔබේ මුහුණේ පැහැය, ඒ වගේම ඔබේ මුහුණේ තියෙන සුන්දරත්වය, ඒ පැහැපත් බව දීර්ඝ කාලීනව ඔබ පවත්වාගෙන යන සමත් වෙලා තියෙනවා. අපිට ගොඩක්ම කරන්න අමාරු කාරණාව තමයි අපි මේ සුන්දරත්වය දීර්ඝකාලීනව පවත්වාගෙන යන එක. හැබැයි ඔබ ඒක කරලා තියෙනවා. දැන් ඔෆ් මාක් ගැන කතා කරපුවම ඔෆ් මාක් පවුලේ තියෙනවා ෆේස් වොෂ් වර්ග දෙකක්. දැන් ඔබේ ওই මුහුණේ සුන්දරත්වය, ඔබේ පැහැය මේ දීර්ඝකාලීනව පවත්වාගෙන යන බාහිර සත්කාරයක් විදිහට ඔබ භාවිතා කළේ කුමන ෆේස් වොෂ් වර්ගයද? ඔව්, ඇත්තටම මම ගොඩාක් මාස ගෝල්ඩන් ෆේස් වොෂ් එකට තමයි. මොකද අපි ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනකොට ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ මේකෙන් අපේ සමට ලැබෙන ප්‍රයෝජන. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන අන්තර්ගතය. දැන් වක් වෙලාවකට සමහරක් අය ෆේස් වොෂ් එකක් යූස් කරනවා නිකන් පාවිච්චි කරනවා වාලී, ඊට පස්සේ එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් ඔෆ් මාක්ස් වල ෆේස් වොෂ් වර්ග දෙකක් තියෙනකෝ, එකක් නිකන් නෝමල් ස්කින් එකට, අනිත් එක ගොඩක් ඔයිලි ස්කින් එකට. ඔයිලි ස්කින් කියන්නේ දැන් ගොඩක් වෙලාවට සමහරක් අයට ඉක්කලගේ මුහුණේ ඉතා මත් කුරුලෑ සහිත සමක් තියෙනවා. ඉතින් ඒක ලොකු අසහනකාරී තත්ත්වයකට පත් වෙන අයගොල්ලෝ. මොකද ඒ කුරුලෑ තත්ත්වය ඇති වෙන එක විතරක් නෙමෙයි, ඊට පස්සේ දැන් වෛද්‍යතුමිය සඳහන් කරා වගේ මේ ලපකැලල් ඉවත් කරගන්න එක, ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ ඒ ප්‍රශ්නෙට යන්නේ ඉස්සෙල්ලා හොඳ ෆේස් වොෂ් එකක් යූස් කරනවා නම්, දැන් ගෝල්ඩන් ෆේස් වොෂ් එක කියන්නේ මේක කුමාරිකා සාරය තියෙනවා, කහ කහ කියන්නේ හොඳ විෂ බීජනාශකයක්. මේකේ තියෙන ඇලෝවේරා සහ ටර්මරික්. ඉතින් සහ
අපිට තියෙන මේ ස්වභාවික ශාකසාර නිසා තමයි අනික මේකේ විශේෂ අන්තර්ගතයක් තමයි ගෝල් ඩස්ට් එක. ඉතින් මේ රන්මන් පැහැය කෙනෙකුට ලැබෙන්නේ මේකේ තියෙන මේ ගෝල් ඩස්ට් එක නිසා. මම හිතන්නේ තිරේ ඔයගලන්ට හොඳටම දිස් වෙනවා මේ ගෝල්ඩන් ෆේස් වොෂ් එකේ අන්තර්ගතේ. ඉතින් ඒකෙන් අපි ඇත්තටම ලොකු විශ්වාසයක් ඇති කරගන්නවා අපි පාවිච්චි කරන මේ ෆේස් වොෂ් එකෙන් අපිට අත්‍යවශ්‍ය ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා. ඒක තමයි ගොඩක් අය විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරන්නේ. මම නම් ඇත්තටම මේ ගෝල්ඩන් ෆේස් වොෂ් එක මම පාවිච්චි කරන්න ගත්තට පස්සේ මට ලොකු වෙනසක් තේරුණා. ඒ වෙනස අපි දකිනවා. ඒ වෙනස දකිනවා අනිවාර්යයෙන්. මොකද අපි කල්පනා කරන්න ඕනේ අපේ සමයේ තියෙන නම්‍යතාවය. අපි හැම වෙලෙම කියන කෙනෙක් දිහා බැලුවම එයාගේ ස්කින් එක හොඳ තියෙන්න ඕනේ. ඒක තමයි යාගේ මුහුණේ පැනුමට හැඩයට මුහුණ විතරක් නෙමෙයි අත් දෙක බෙල්ල මේ හැම එකම ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් මේක තියාගන්න අපිම තමයි අපිම බලා ගන්න ඕනේ. ඉතින් කවදාක්වත් කෙනෙකුට يعني කිසිම දෙයක් කියන්න තියාගන්න මෙයාගේ ස්කින් එක ලස්සනයි කියන එක බැලු බැලමට පේනවා. ඉතින් ඒකට අපි උදේ හවා අපි පාවිච්චි කරන දේ අපි ඇත්තටම කන බොන දේවල් අපි ගොඩක් හොඳට වතුර බොන්න ඕනේ. ගොඩක් පළතුරු කන්න ඕනේ. අපි කන බොන දේවල් අපේ සිතුම් පැතුම් අපි ගොඩක් ස්ට්‍රෙස් වෙනවා නම් ඒකත් මූණෙන් පේනවා. ඉතින් ෆේස් වොෂ් එක විතරක් නෙමෙයි අපි එදිනෙදා කරන දේවල්ත් අපිට බලපානවා. නමුත් විශේෂ ස්ථානයක් ගන්නවා මං කියන්නේ ගෝල්ඩන් ෆේස් වොෂ් එක. මොකද අනිවාර්යෙන් හොඳ ෆේස් වොෂ් එකකින් මූණ සේදුවම විශේෂයෙන් ගෝල්ඩන් ෆේස් වොෂ් එකෙන් මූණ සේදුවම අර හැම ගොඩක් කාලවකට අපි දැන් හැම අපේ ලංකාවේ අපි එළියට ගියම හැම වෙලේම අවුව තියනවා දාඩිය දානවා. එතකොට හැම වෙලෙන්න බලනවා. ඉතින් අපේ හැමේ තියෙන pH බැලන්ස් එකක්. ඒ කියන්නේ අපේ හැම දෙයකම මිනුම් දණ්ඩයක් තියෙනවා වගේ අපේ සමමනින මිනුම් දණ්ඩේ අපි ගන්න pH බැලන්ස් 5 කියලා. ඉතින් සමහර ෆේස් වොෂ් වර්ග තියෙනවා හොදපු ගම ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙනවා. ඒක ගොඩාක් තෙල් සහිත වෙනවා. ඉතින් අර ඒ ලස්සන ලුක් එක තියාගන්න ස්කින් එක තියාගන්න අපේ ෆේස් වොෂ් එකට අපි ලොකු තැනක් දෙනවා. මම ඒක කියන්නේ මම ඒක අත්විඳලා තියෙන නිසා. ඉතින් හැම කෙනෙක්ම මම හිතන්නේ තමුන් පාවිච්චි කරන දේ ගැන හොඳ විශ්වාසයකින් අවබෝධයෙන් යුතුව පාවිච්චි කරනවා නම් තමට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බානිගේ වචනයෙන් කියනවා නම් ඔබේ ලස්සන ඒ ලුක් එක තියාගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම බාහිර සත්කාරයක් විදිහට ෆේස් වොෂ් එකක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනේ. මොකද පිරිසිදුවට ඉන්න ඕනේ නේ. එතකොට තමයි අපිට ලස්සනට ඉන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මුහුණේ තියෙන සැඟවුණු කුණ දූවිලි ඉවත් කරලා පැහැපත් බොහොම ලස්සන දීප්තිමත් නිකලල් සමකට ඔබට හිමිකම් කියන අවස්ථාව තියෙන ඔෆ් මාක් එක එකතුනොත් ඉතින් එහෙම. ඉතින් ඔෆ් මාක් පවුලත් එක්ක එකතුන ඉතින් එකම දෙයකින් ඔබට නිෂ්පාදන පෙළක් ඔබට මිලදී ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් ඔබට පුළුවන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියාගෙන මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා 011142254 011142254. ඒ වගේම තමයි ලිපි හරහා ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඔෆ් මාක් තැපල් පෙට්ටිය 1664 කොළඹ. ඔෆ් මාක් තැපල් පෙට්ටිය 1664 කොළඹ කියන ලිපිනයට ඔබ ලිපියක් එවුවොත් නොමිලේම වෛද්‍ය උපදෙස් රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. දැන් ඕනෑම බනි ඕනෑම රූපලාවන්‍ය ශිල්පිනියක් ඒ වගේම තමයි වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නේ ස්වභාවික සත්කාරයක් එක්ක ඖෂධීය ශාකසාර අඩංගු සත්කාරයක් එක්ක තමන්ගේ සුන්දරත්වය රැකගන්න කියලා. අන්න ඒකට හොඳම උදාහරණය තමයි ඔෆ් මාක් කියලා කියන්නේ ඔෆ් මාක් පවල කියලා කියන්නේ නිෂ්පාදන බොහෝ මයක් තියෙන. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා නිෂ්පාදන භාවිතා කරන්න. ඔබට සුදුසු මොන නිෂ්පාදනයේද ඔබ භාවිතා කරන්න ඕනේ මොන නිෂ්පාදනයේද ඔබේ සමට ගැළපෙන්නේ මොන නිෂ්පාදනය සහ ඔබ පීඩා විඳින්නේ කුරුලෑ වගේ තත්වයකින්ද මෙන්න මේ දේවල් වලට නිසි ප්‍රතිකාර ඔෆ් මාක් පවුලෙන් ඔබට ලබා දෙලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ අපි සඳහන් කරපු දුරකථන අංක වලට කතා කරන්න වැඩිදුර තොරතුරු දැන කියාගන්න. දැන් වදිතුමිය වෙතට තමයි මම ඊළඟට යොමු වෙන්නේ. වදිතුමනේ දැන් බොහෝ වෙලාවට කාන්තාවන් අවුරුදු 30න් පස්සේ විපත් වීමකට ලක් වෙනවා. සම රැලි වැටෙනවා, සම අවර්ණ තත්වයට පත් වෙනවා, සහ ඔය කුරුලෑ තත්වයන් අධික වුණාම බොහෝ වෙලාවට අපේ සම තම තයහපත් තත්වයකට පත් වෙනවා. විවිධ අහිතකර තත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සම රැලි වැටීම කියන දේ මෙතනදී තාමත්ම වැදගත් වෙන බොහෝ දෙනා පීඩා විඳින සත්‍යයක් තමයි මේ සම රැලි වැටීම, සම අවර්ණ වීම කියන කාරණාව. දැන් ගොඩක් වෙලාවට අපිට කාන්තාවන්ගෙන් එල්ලවෙන විශේෂයෙන්ම ගෘහණියන්ගෙන් බිරිඳවරුන්ගෙන් එල්ලවෙන ගැටලුවක් තමයි, ප්‍රශ්නයක් තමයි අධික වැඩ වැඩිකම සහ කාලය කළමනාකරණය කරගන්න දන්නේ නැතිකම සහ මේ දරුවන්ගේ වැඩ පෙර ස්වාමි පුරුෂයාගේ වැඩ, ගෙදර දොර වැඩ, කටයුතු රාජකාරියේ වැඩ කටයුතු මෙන්න
මේ සියල්ලක් හින්දම මොවුන් හිරවෙලා ඉන්නේ. මෙතනදී ලැබෙන පීඩනයත් එක්ක බොහෝ අයගේ සම වියපත් වීමකට භාජන වෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. මෙන්න මේ කාරණාවේදී අපිට රාත්‍රී පෝෂණ සත්කාරයක් විදිහට නයිට් ක්‍රීම් එකක් භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. ඔෆ්මාක් පවුලත් සුවිශේෂී නයිට් ක්‍රීම් එකක් තියෙනවා. නයිට් ක්‍රීම් එකක් ගැන තමයි අපි කතා බහ කර කර හිටියේ. ඔෆ්මාක් පවුලේ තියෙන සුවිශේෂී නයිට් ක්‍රීම් එක රාත්‍රී පෝෂණ සත්කාරය. අපි මේ පිළිබඳව කතා කරමු. මේකේ තියෙන මොන මොන සංඝටක නිසාද මේ සම රැලි වැටීම, වේපත් වීම, මේ අවර්ණ වීම, මේ වගේ දේවල් වළක්වා ගන්න හැකියාවක් ලැබෙන්නේ? මේ තියෙන සුවිශේෂීත්වය ගැන කාරණා සම්බන්ධයෙන් අපි දැනුවත් කරමු. ඔව්, නයිට් ක්‍රීම් එකක් ගැන කතා කරොත් නයිට් ක්‍රීම් එකක් භාවිතා කරන්නේ සියලුම දෙනා පෙළඹෙනවා නම් ඒක තමයි වඩා සුදුසු වෙන්නේ. මොකද අපි දන්නවා අපි දිවා කාලයේදී බොහෝ වෙලාවට එළිමහනට ඇදී ආලේපනයක් ගල්වනවා. නමුත් රාත්‍රියේදී බොහෝ දෙනෙක් යොමු වෙලා ඉන්නේ නැහැ රාත්‍රී පෝෂණ සත්කාරයක් භාවිතා කරන්න. නමුත් අපේ සමට හොඳ පෝෂණයක් ලැබෙන්නේ මේ රාත්‍රී පෝෂණ සත්කාරයක හරහා. මොකද මම එහෙම කියන්නේ අපි දිවා කාලයේදී ආලේපන ගල්වනවා. නමුත් ඒ ආලේපන නිෂ්පාදනය කරලා තියෙන්නේ දිවා කාලයේදී, විශේෂයෙන්ම අපේ සම හිරු කිරණ වලින්, ඒ වගේම අපට පරිසරයේ තියෙන දුම් දුවිලියාදීන් සම ආරක්ෂා කරගන්න තමයි දිවා කාලයේදී අපි භාවිතා කරන ආලේපන බොහොමයක් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම බොහෝ වෙලාවට අපේ සමට පෝෂණයක් ලැබීමක් සිද්ධ වෙන ඉතාමත් අවම වශයෙන්. නමුත් රාත්‍රී කාලයේදී දන්නවා අපි විවේකීව පසු වෙන්නේ, අපේ ශරීරයේ විවේකීව පසු වීම මතක අපි රාත්‍රී කාලයේදී ගල්වන්න නිෂ්පාදනය කරන ආලේපනයක මූලික පරමාර්ථය තමයි සමට පෝෂණයක් සැපීම. ඒ නිසා ඉතාමත් අධික වශයෙන් පෝෂණ කොටස් අන්තර්ගත කරලා තමයි මේ රාත්‍රී මට පෝෂණයක් ලබා ගන්න, ඒ වගේම සමාශ්‍රිතව තියෙන ස්ථානිකව තියෙන දුර්වර්ණතා, ඒ වගේම රැලි වැටීම්, මේ වගේම සමාශ්‍රිතව තියෙන විදාකාර ආසාදන තත්ත්වයන් ඉවත් කරගන්න නම් ඉතාමත් හොඳ දේ තමයි ඉතාමත් හොඳ නිෂ්පාද, ඒ කියන්නේ හොඳ වර්ග, ඒ කියන්නේ හොඳ ප්‍රමිති නාමයකින් යුක්ත ස්වභාවික ශාකසාරයන් අන්තර්ගත වන රාත්‍රී පෝෂණ සත්කාරක භාවිතා කිරීම. මම කලින් සඳහන් කරා අපි රාත්‍රී කාලයේදී බොහෝ වෙලාවට විවේකීව පසු වෙන්නේ. ඒ විවේකීව පැවතීමත් එක්ක අපි අපේ සමට ඉතාමත් හොඳ පෝෂණයකින් යුක්ත රාත්‍රී පෝෂණ සත්කාරකයක් ආලේප කරනවා නම් සම විවේකීව පැවතීමත් එක්ක ඒකේ තියෙන ස්වභාවික ශාකසාරයන් අපේ ශරීරයට අවශෝෂණය කරගන්න. සමට අවශෝෂණය වෙලා සම්මතු පිටව තියෙන ස්ථානිකව තියෙන සෛල නැවත වර්ධනය වෙනවා. වර්ධනය වීමත් එක්ක ස්ථානිකව තියෙන ඒ දුර්වර්ණතා, ඒ වගේම විදාකාර ආබාධ තත්ත්වයන් ඒවා ඉවත් වෙලා අපේ සමේ තියෙන පැහැය ඒකාකාරී වෙලා සියලුම ගැටලුකාරී තත්ත්වයන් අපිට ඉතාමත් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. මම සඳහන් කරපු වගේම මේ නිෂ්පාදනය ගද ඒකේ අන්තර්ගතය පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ සමට හොඳ පෝෂණයක් ලැබෙන්නේ මොන අන්තර්ගතයෙන්ද, සම්මිත එතමනය ආරක්ෂා කරන්න මොනවාද ඒකේ අන්තර්ගත වෙලා තියෙන කරුණු පිළිබඳව අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඕෆ් මාක් පොලෙන් හඳුනා දෙය තියෙන රීජනලිටි නයිට් ක්‍රීම් එක කියලා කියන්නේ ස්වභාවික ශාකසාරයන් රසක අන්තර්ගතයකින් යුක්තව නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදනයක් කිව්වොත් ඉතාමත් නිවැරදි. මේක ප්‍රධාන වශයෙන්ම අපේ සමිත එතමනය ආරක්ෂා කරගන්න, දිවා කාලයේදී හිරු එළියෙන් අපේ සමට හානි වෙලා තියෙනවා නම් ඒ තත්ත්වයන් නැවත ඉවත් කරගෙන සමිත එතමනය ආරක්ෂා කරගන්න. ප්‍රධාන වශයෙන් මේකේ කුමාරිකා සාරය සහ තිරිඟු තෙල් සාරය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම සමට හොඳ පෝෂණයක් ලබා දෙන පැපොල් සාරය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තෙතමනය ආරක්ෂා කරගෙන පෝෂණය ලබා දෙන්න මීට අමතරව අන්තර්ගත වෙලා තියෙන ඔලිව් තෙල් සහ ආමන් තෙල්. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් මේ ඔෆ් මාක් රීජනරේටිව් නයිට් ක්‍රීම් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තමයි කළු ගම්මිරිස් සාරය. මේකත් අනෙක් නිෂ්පාදනයන්ගේ සුලභව හම්බෙන්නේ නැති දෙයක් කිව්වොත් නිවැරදි. මොකද මේක අන්තර්ගත කරලා තියෙන විශේෂයෙන්ම අපි දන්නවා කාන්තාවන් මැදි වයසට පත් වෙද්දී බොහෝ වෙලාවට සමාශ්‍රිතව රැලි වැටීම් තත්ත්වය නැති වෙනවා. මේ රැලි වැටීම් තත්ත්වය ඉතාමත් පහසුවෙන් ඉවත් කරගන්න සුදුසු ස්වභාවික ශාකසාරයක් තමයි කළු ගම්මිරිස් සාරය කියලා කියන්නේ. මේ සියලුම ශාකසාරයන්ගේ අන්තර්ගතයෙන් යුක්තව තමයි මේ ඔක්මා රීජනරේටිව් නයිට් ක්‍රීම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකත් භාවිතා කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සම පිරිසු කිරීම කියන අනතුරුව තමයි භාවිතා කරන්න ඕනේ. මොකද නැත්තම් සමේ දුම් දුවිලි වැඳලා තියෙද්දී අපි ආලේපනය කියන්නේ කොතරම් නිවැරදි ආලේපනයක් වුවත් කොච්චර කාලයක් භාවිතා කරත් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම සමේ තමත් හොඳින් පිස්සු කරලා මේ ආලේපනය ගල්වන්න. ඒ වගේම තමයි ගල්වල ඉවර වෙලා විනාඩි කීපයක් මුදුව සම්බාහනය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. සමතු පිළ තියෙන සෛල උත්තේජනය කරන්න ඒ ආකාරයට ඉතාමත් නිවැරදි පිළිවෙලකට මේ ආලේපනය භාවිතා කරනවා නම් අඛණ්ඩව මාස 3ක් පමණ භාවිතා කරනවා නම් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබාගෙන සමතු පිළ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කරගෙන සමට හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. සමට හොඳ පෝෂණයක් ලබා ගන්න නම් ඔබ අනිවාර්යෙන්ම කියන විදිහට කරන්න ඕනේ. දැන් සම්බාහනය කරන එක වුණත් වෛද්‍යතුමිය බෙහෙවින්ම පැහැදිලි කර හොඳ විදිහට පැහැදිලි කර කොහොමද කරන්න ඕනේ කියන කාරණාව ඒ විදිහටම ඔබ කරන්න ඕනේ. නැත්නම් ඔබට ඔබ හිතන කාලෙදී ප්‍රතිඵලය ලබා ගන්න බැහැ. එතක තමයි කාලය සම්බන්ධයෙන් විශේෂයෙන්ම වෛද්‍යතුමිය සඳහන් කළා අද ගාලා හෙට සිදු වෙන්නේ නැහැ, යම්කිසි කාලයක් යනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන්
තමයි මේ දේ කරන්න ඕනේ. ඔබට පැහැපත් වෙන හදිසිය තිබුණා කියලා පැහැපත් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ හොඳ ඉවසීමකින් මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න ඕනේ. මොකද අපි ඉතාමත්ම විශ්වාසයෙන් කියන මේ දෙපළත් ඉතාමත්ම විශ්වාසයෙන් කියන ඔෆ් මාක් නිෂ්පාදන පිළිබඳව පරිපූර්ණ සුන්දරත්ව වෙන වරදින රහස. ඉතින් ඔබට එකතු වෙන්න කියලා කියන්නේ ඔබටත් මෙය ලබාගත් ප්‍රතිඵලම ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඔබටත් කාලය නැහැ කියලා කියනවා නම් හැබැයි ඔබට අවස්ථාව තියෙනවා කාන්තාවක් විදිහට පුංචි කාලයක් ඔබේ සුන්දරත්වය පිළිබඳව සුන්දරත්වය හොයාගන්න සුන්දරත්වය රැකගන්න පුංචි කාලයක් යොමු කරන්න. එනිසා ඔෆ් මාක් එක එකතු වෙන්න අභ්‍යන්තර සත්කාරයන් එවැගේම බාහිර සත්කාරයන් එවැගේම තමයි ඔබ කරන ඕන ස්ක්‍රබ් වර්ග මේ සියල්ලක්ම ඔෆ් මාක් පවල අඩංගු වෙලා තියෙන මේ නිෂ්පාදනත් එක්ක ඔබට එකතු වෙන්න අවස්ථාව තියෙනවා. කතා බහ කරන්න මෙන්න මේ දුරකථන අංකවලට අංකයට 011142254 011142254 කියන දුරකථන අංකයට කතා කරන්න. ඔබට අවස්ථාව තියෙනවා ඔෆ් මාක් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියාගන්න. එවැගේම තමයි ලිපි හරහත් ඔබට සම්බන්ධ වෙන අවස්ථාවක් ලබා දෙලා තියෙන්නේ ඔෆ් මාක් සැපල්පෙටිය 1664 කොළඹ, ඔෆ් මාක් සැපල්පෙටිය 1664 කොළඹ කියන ලිපිනයට ඔබ ලිපියක් යවුවොත් ඔබට අවස්ථාව තියෙනවා නොමිලේම වෛද්‍ය උපදෙස් රූපලාවන ශිල්පීන්ගේ උපදෙස් ලබා ගන්න. මොකද කෙනෙක්ගේ අත්දැකීම් තුළින් කෙනෙක් කතා කරනවා කියන්නේ නිෂ්පාදන පෙළ පිළිබඳ ඉතාමත්ම විශ්වාසයකින් ඉන්නේ. අනේ විශ්වාසය තමයි මොවුන් මේ විදිහට ඔවුන්ගේ අත්දැකීම් හරහා ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒ හරහා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙන්න කියන කාරණාව. බර්නි, දැන් ගොඩක් වෙලාවට අපි දිනෙන් දින වයසට යනවනේ. මේ වයසට යනකොට අපේ සම එල්ලා වැටීම සිදු වෙනවා, ඇදෙනවා, මේ වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් ඔබේ සම, ඔබේ සම හැමදාමත්ම එදා වගේ මම දැක්කා වගේම අදටත් ඒ එල්ලා වැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇදෙන සුළු බවක් නැහැ. ඒ විදිහට හොඳට ඝනව ඒ විදිහට පිහිටලා තියෙනවා නේද? hina වෙන්නේ. කියපු දේවල් වලට චුට්ටක් hina ගියා ඉතින්. හරි. කමක් නැහැ. දැන් මේ විදිහට ඔබ රැකගෙන තිනවා. ඒක ඇත්තටම මම කලිනුත් සඳහන් කරා වගේ කොහොමද පවත්වාගෙන යamak. අපි අනිත් දේවල් නඩත්තු කරනවා වගේ තමයි අපේ සමත්, අපේ පෙනුමත්, අපේ සුන්දරත්වයත් අපි හොඳින්ම නඩත්තු කරනවා. සාමාන්‍යයෙන් කාන්තාවකට බැරිම දෙයක් තමයි ඒක. නමුත් අපි කරන්නේ ඔබ ඔබේ කාලය යොමු කරලා තිනවා ඔබේ සුන්දරත්වයට. අනේ ඒ නිසා තමයි ඔබ ඔවැනි සුන්දරත්වයකට හිමිකම් කියන්නේ මෙන්න මෙතනදී මෙන්න මේ ඇදෙන සුළු බව වළක්වා ගන්න ඔබ භාවිතා කරන දෙයක් තමයි ඔෆ් මාක් පවල තියෙන ලෝෂන් එක, බොඩි ලෝෂන් එක. අපි ඒක ගැනත් සඳහන් කරමු. මේ බොඩි ලෝෂන් එක කොයිතරම් දුරට ඔබට ප්‍රතිඵල ලබා දුන්නද, ප්‍රතිඵල ලබා දෙන කොච්චර කාලයක් ගියාද, මේ ලෝෂන් එකේ අඩංගු වෙලා තියෙන සංඝටක මොනවද, පෝෂක පදාර්ථයන් මොනවද, අන්තර්ගතයන් මොනවද, හිතෙන සුවිශේෂීත්වය මොනවද කියන කාරණාව අපි සඳහන් කරමු. ඒක දීර්ඝ කාලීන දෙයක්. ඇත්තට ගොඩක් වෙලාවකට කාන්තාවන් කරන්නේ දෙයක් තමයි ඔබ පාවිච්චි කරපු වචන නිවැරදි නඩත්තු කිරීම. අපිට කිසිම දෙයක් මේ එකපාරටම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක දීර්ඝ කාලීව අපිට දුර දැක්මක් තියෙනවානේ. මම අද මේ වගේ නම් හෙට මේ වගේ නම් මම හැමදාම ඉන්නවනේ. ඒක තමුන්ට උවමනාවක් ඇති කරගන්න ඕනේ. දැන් ගොඩක් කලාවකට ගෘහණියක් කාන්තාවක් වුණාම කියන දෙයක් තමයි මට වෙලාවක් නැහැ, මට ඕවා ගගා ඉන්න වෙලාවක් නැහැ, මට ඕනේ නැහැ. නමුත් කෙනෙකුට උවමනාව අවශ්‍යතාවය තියෙනවනම් දැන් මගේ රැකියාව හැටියට මං කරන බුද්ධිය හැටියට කෙනෙක් මා තුළින් තමයි රූපලාවන්‍ය දකින්නේ. අපි එළියට ගියත් ගමනක් ගියත් යම්කිසි කෙනෙක් අපිට නොදැනුවත්ව වෙන්න පුළුවන් අපේ දිහා බල. ඉතින් අපි ඒ ගැන හැම වෙලෙම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම හැම වෙලෙම මගේ රුව ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ මොහොන වගේම අත්සහ දෙපා. ඉතින් දැන් බොඩි ලෝෂන් එකක් කියන්නේ මම දන්නා පිටරටවල ආය නම් ගොඩක් වෙලාවකට පාවිච්චි කරනවා ඉස්සර කාලේ වුණත්. මොකද එහෙ එක එක ඍතු තියෙනවා, ශීත ඍතුව තියෙනවා, ශීත කාලේ, රස්න කාලේ. දැන් රස්න කාලේ ගත්තොත් ඒගොල්ලෝ ගහම ගොඩක් වියලෙනවා. එතකොට ඒකෙන් ප්‍රවේශම් වෙන්න ක්‍රීම් පාවිච්චි කරනවා. එක්ක ගොඩක් සීත කාලේ නම් පෙනිපෙනි හැම කියන්නේ පැලෙන ස්වභාවයක් තියෙන ක්‍රීම් පාවිච්චි කරේ නැත්තම්. නමුත් අපේ රටේ ගත්තාම ගොඩක් අය මේ බොඩි ලෝෂන් එකක් ගැන හිතන්නේ නැහැ. මොකද ගොඩක් අය කියන දෙයක් තමයි අපෝ ක්‍රීම් ගාගෙන එළියට යන්න බෑ, ක්‍රීම් එක ගාගෙන එළියට ගියාම කළු වෙනවා, ඇලෙනවා. ඉතින් ඒක නිසාම තමයි මේ බොඩි ලෝෂන් එක ගැන අපි ලොකු විශ්වාසයක් ඇතුව කියන්නේ. මොකද දැන් අපේ ප්‍රෝග්‍රෑම්ස් කරනවා අපිත් එක්ක ගොඩක් අපේ නිලියන් චතුරිකා හැම මගෙත් එක්ක වැඩසටහන් කරනකොට කියනවා රෝගගත කිරීම කරනකොට එළියේ බොඩි ලෝෂන් එක ගාගෙන යනවලු. ඉතින් හොඳම උදාහරණයක් හැටියට දැන් මගෙත් එක්ක ප්‍රෝග්‍රෑම්ස් කරනකොට යා කියලා තියෙන දෙයක් තමයි. මොකද අපි ඇත්තටම ගොඩක් කලාවකට අවුවේ ගිහලා අවුවේ හිටගෙන ඉන්නේ නැහැනේ කවදාක්වත්. මේ එක වෙලාවකට මට බයිනවා මං අවුව බේර යනවා කියලා. මොකද මට ඇත්තටම ආසයි මගේ ස්කින් එක ලස්සන තියාගන්න. ඉතින් බොඩි ලෝෂන් එක අපිට තියෙන මේක හොඳ පම්ප් එකකුත් තියෙනවා.
ලේසි ගාගන්න මේකේ තියෙන ඇලෝවෙරා නැචරල් විටමින් ඊ. විටමින් ඊ කියන්නේ සමේ පෝෂණයට අත්‍යවශ්‍ය දෙයක්. මොකද අපි තිරිඟු තෙල් තියෙනවා, කුමාරිකා සාරය තියෙනවා. ඉතින් තිරිඟු තෙල් කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කරගන්න දේ. කුමාරිකා කියන්නේ සමේ තෙතමනය සහ නම්‍යතාවය ආරක්ෂා කරගන්න. ඉතින් කරන්න තියෙන එක ලේසි දෙයයි මේක. හොඳ පම්ප එකක් තියෙනවා, ටක් ගාලා අතට ටිකක් ගත්තා. අත් දෙකේ සහ කකුල් දෙකේ හොඳට ආලේප කරගන්න ඕනේ. මේකේ තියෙන සුවිශේෂී දේ තමයි අර ගොඩක් අය අර බඩි ලෝෂන් එකක් ක්‍රීම් එකක් ගන්න බයයිනේ, ගෑවම කළු වෙනවා සහ ගෑවම නිකන් ඇලෙන සුළු ගතියක් තියෙනවා කියලා. ඒක හිතෙන්නේ නැහැ. අපි බඩි ලෝෂන් එක අරගෙන හොඳට අත් දෙක අලප කරගත්තම ඒක ඉක්මනට උරා ගන්න හොඳ ඇබ්සෝබන්ට් එකක් තියෙනවා. ඒක නිසාමයි ඊට පස්සේ කළු වෙන්නේත් නැහැ. දැන් ගොඩක් වෙලාවකට සමහරක් අය කියනවා වෙන වෙන අන්තර්ගතයන් තියෙන ක්‍රීම්ස් වලින් ගාලා එළියට ගියාම හැම කළු වෙනවා කියලා. ඉතින් මේකෙන් හැම කළු වීමක් සිදු වෙන්නේ නැහැ. හැමට හොඳ පැහැයක් දෙනවා සහ හොඳ නම්‍යතාවයක් තියෙනවා. ඒක නිසාම තමයි අපේ ඔෆ් මාක්ස් එකේ බඩි ලෝෂන් එක මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය. ගොඩක් අය ගමනක් යනකොට මම හිතන්නේ බෑග් එකේ වුණත් කාන්තාවන් ලොකු හෑන්ඩ් බෑග් එකක් අරගෙන යනවා. බෑග් එකේ වුණත් අරගෙන යන්න පුළුවන්. සමේ වියලි ස්වභාවයක් තියෙනවා නම් අපි ඒක සම ආරක්ෂා කරගන්න ඕනේ. හිරු කෙරණින් සහ පිටිසර තියෙන පිටත තියෙන දූවිලිවල දූෂණය වුණු ඒවයි සෑහෙන දුරට සම ආරක්ෂා කරගන්නවා. ඉතින් අපි එළියට යන්නේ ඉස්සෙල්ලා උදේ කාලේ වෙන්න පුළුවන්, දවල් කාලේ වෙන්න පුළුවන්, සවස් කාලෙත් සාමාන්‍යයෙන් බඩි වාෂ් එකක් අරගෙන ඉවරලා අපි බඩි ලෝෂන් එක දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොඳ අන්තර්ගතයක් තියෙනවා නම්, සමට හොඳ පෝෂණයක් දෙනවා නම්, හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්න ඕනෙමයි. ඕනෙමයි. ඉතින් සම ආරක්ෂා කරගන්න එක ඔබේ වගකීමක්. ඔබ අනිවාර්යෙන්ම සම ආරක්ෂා කරගන්න. ඔබට සුදුසු දේ තමයි භාවිතා කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ ඔෆ් මාක් පවුලත් එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම ස්වභාවික සත්කාර ඖෂධීය ශාකසාර ගුණෙන් යුතු සියලුම සංගටකයන් මේ නිෂ්පාදනවල අඩංගු වෙලා තියෙනවා. අනේ නිසා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ ඔෆ් මාක් එක්ක එකතු වෙන්න කියලා. විශේෂයෙන්ම ආසියාතික කාන්තාවන් වෙන අපේ රන්වන් පැහැති සම රැක ගන්න ඕනේ. අපි බර්නිකියෝ වගේ අපි නඩත්තු කරන්න ඕනේ දීර්ඝ කාලීන අපේ සුන්දරත්වය රැක ගන්න. අපි වග බලා ගන්න ඕනේ අපි කුමන තරාතිරමක හිටියත්, අපි බිරිඳක් වුණත්, ඒ වගේම කාන්තාවක් වුණත්, තරුණියක් වුණත්, මේ කොයි තැන හිටියත් අපි අපේ සුන්දරත්වය ගැන හිතන්න ඕනේ. අනේ නිසා තමයි ඔෆ් මාක් එක්ක එකතු වෙන්න කියලා කියන්නේ. ඔබට ආරාධනා කරන මෙන්න මේ දුරකත අංකයට කතා කරන්න 011-425-444 කියන දුරකථන අංකයට අමතුමක් ලබා දෙන්න. ඔබට අවස්ථාව ලැබෙවි මේ ඔෆ් මාක් පිළිබඳව, නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. එවැගේම තමයි ඔබට ආරාධනා කරන ලිපියක් එවන්න කියලා. ලිපි හරහා ඔබට මේ පිළිබඳව දැනුවත් වෙන්න අවස්ථාව තියෙනවා. ඔෆ් මාක්ස් තපල් පෙට්ටිය 1664 කොළඹ, ඔෆ් මාක්ස් තපල් පෙට්ටිය 1664 කොළඹ කියන ලිපිනයට ලිපියක් එවන්න. ඔබට නොමිලේම රූපලාවන්‍ය ශිල්පීන්ගේ උපදෙස්, වෛද්‍ය උපදෙස් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේ අපි විශේෂාංගයට හිමි වෙලා තියෙන කාල වේලාව හමාර වෙලා තියෙන සුන්දරත්වය ගැන කතා කරන්න තව ඉඩකඩ තිබුණා නම් ඉතාමත්ම සුවිශේෂී. නමුත් වේලාව හමාර වෙලා තියෙන අද දවසේදී ඔෆ් මාක් සමගින් අපිත් සමග සම්බන්ධ වුණේ මේ සුවිශේෂී කතාබහට ප්‍රවීණ රූපලාවන ශිල්පිනි බර්නි බාලසූරිය, වගේම තමයි ආයුර්වේද වෛද්‍ය ඉන්ද්‍රශපා රත්නායක වෛද්‍යතුමිය. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සම්බන්ධ වුණාට. ඉදිරි සතියකදී අපි සුන්දරත්වය ගැන කතා කරන් මේ වගේ සුන්දර කතාබහකින් මුණගැහෙමු. අයිබෝන් සුබ දවසක්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සේත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.